තෙරුවන් සරණයි සිරු දෙනාටම රන්ටීවීගේ අපි හැමදාමත් ඉන්න දරුව අපිත් එක්ක වටේ එකතුනවා රටේ සංවර්ධනය රටේ ගොඩ නැගීම රට යළි විබුදුවන්න ඕන නිසා අපි අතිගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ කියනවා ඇහෙනවා ආනයන අඩු කරන්න ඕනේ අපනයන වැඩි කරන්න ඕනේ රට සම්පෝෂිත කරන්න ඕනේ කියලා ජනාධිපතිතුමනි උත්තමාචාර්ය ගේන නැගේ ඔබතුමා දැන් එනවා නියමට අපි කියන දේ තේරුම් අරගෙන ඔබතුමා රට සහලින් සම්පෝෂිත කරලා කෘෂිකර්මාන්තය යලි නගා සිටුවලා මෙන්න පණ ගන්නන්න ක්‍රමවේද ගේනවා ආනයන අඩු කරනකොට අපනයන වැඩි කරනකොට අපි දන්නේම නැතුව අපේ මිනිස්සුන්ට රැකිරක්ෂා ඇවිල්ලා වැඩ කටයුතු ඇවිල්ලා උනන්දු උත්සාහය ධෛර්යය එනවා ජනාධිපතිතුමනි උනට මේකත් මතක් කරන්න ඕනේ පාලන මිලක් ගෙනවට තාමන්නම් පාලන මිලක් මාකට් එකේ අපිට පේන්නේ නැහැ තනින් තන සිදුවීම් ගණනාවක් එනවා මිනිස්සු අපිට කතා කරනවා මිනිස්සු අපිට දැනුම් දෙනවා මේ ගැන සොයා බලන අතිගරු ජනාධිපතිතුමනි ඒ එක්කම මල්ලි වැඩ කරන ජනතාවගෙන් හිඟා කන එක ගැන නම් මම කිසිම පැහැදීමක් නැහැ මේ හිඟන ටෝක්ස් වල දෙලින්ම කියනවා ඒක ජනාධිපතිතුමාට කැලලක් අගෞරවයක් හරිනම් පැය 24ක් ඇතුළත අසීමේ ලියුම දීලා ජනාධිපති ලේකම්වරයාට ටයිම් වෙලා යන්න ඕනේ කරපු ප්‍රකාශයට මේ වෙනකොට මොකද මිනිස්සුන්ගේ පඩි වලින් ආධාර ඉල්ලනවා පරිත්‍යාග ඉල්ලනවා කියන කරපු පහත්ම පහත් ප්‍රකාශයට මොකද නැතිබැරි අපේ හිඟාකන්නේ ජාත්‍යන්තර හිඟන්න එමත ඉන්ටර්නෑෂනල් බෙගර්ස් එහෙම නැත්නම් දේශපාලන හිඟන්න දේශපාලුව කියලා මම නොපැකිලිවම කියනවා ඒ වැඩ නම් හරියන්නේ නැහැ ඊළඟට මතක් කරන්න ඕනේ මල්ලි අපි ඔක්කොම මේ ණයබරින් මිරිකෙන මිනිස්සු රටේ ඉන්නේ ණය නැතුව ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ බොහෝම අතලොස්සක් මෙන්න මේ චූටි ප්‍රමාණයක් ඒ නිසා මේ මාසහයක රීෂෙඩියුලින් පේමන්ට් ස්කීම් එකක් පේමන්ට් පැටර්න් එකක් පේමන්ට් මෙතඩොලොජි එකක් ක්‍රමවේදයක් ඉන්ට්‍රඩියුස් කරේ නැත්නම් රජයේ මැදිහත් වෙලා ඔය පෞද්ගලික ආයතන වලට සහය දීලා ශක්තිය දීලා පෞද්ගලික ආයතන වටා ගොඩනැගිලා ඉන්න පාරිභෝගිකයෝ පාරිභෝගිකයෝ කවුද මේ ඔබ මම වගේ මිනිස්සු අඟහරු වලින් බැස්සුන් නෙමෙයි පාරිභෝගිකයෝ කියන්නේ අපි වගේම ජීවත් වෙන මිනිස්සු ඒ නිසා ලීසින් ෆිනෑන්ස් බැංකු ලෝන් ක්‍රෙඩිට් කාඩ් අරක මේක ගෙවීම් නම් උතේ මාසහයක සහන කාලයක්වත් අරන් දෙන්න ඕනේ කතා බහ කරලා කැමති වුණත් අකමැති වුණත් මේක දැරිය නොහැක මිනිසුන්ට මෙල මිනිසුන්ගේ සියල්ල ඇන හිටියා ඒ නිසා අනිත් එක තමයි අති උතුම් වූ වෙසක් පෝය නිවාඩු දිනයක් කරා ජාත්‍යන්තර මුළු ලෝක ප්‍රජාවටම ඒ වෙසක් පෝය දිනේ මහනුවර දිස්ත්‍රික්කයේ දළදා වහන්සේ ආසන්න ප්‍රදේශයේ ගව මස් හරක් මස් මොන මස් හරි මස් කඩයක් විවෘතව තිබුණා කියලා ආරංචියක් තියෙනවා එහෙම නැත්නම් මස් එහෙට මෙහෙට ගෙනිච්චා කියලා ආරංචියක් තියෙනවා නින්දිතයි කවුරු කරත් කැතයි මේ වටනම් අපි එකෙම්ම කියනවා don't do this මේවා කරන්න එපා මේවා වෙන්න දෙන්න එපා අපේ මිනිස්සු කුපිත කරන්න එපා අපේ මිනිස්සු දේශගත කරන්න එපා අපේ මිනිස්සු තරහා ඇති කරන්න එපා අපේ මිනිස්සු මේ කරන සාපය ඉතා හොඳ දෙයක් නෙමේ ඔබ තමුන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම රටකට ජාතියකට මම දන්නා තරමින් ඒ වගේම ඒ උතුම් වෙසක් පෝය දවසෙත් වතුර බීල් ගේනවා ගෙවල්ලට ඒ නිවාඩු දිනයක් කරේ සිල් සමාදන් වෙලා දානමාන කටයුතු කරන් ඉන්න මිසක්කා මේ වැඩ කටයුතු කරලා මේ වගේ ජෝකි දාන්නන් නෙමේ ලයිට් බිල් වතුර බිල් ඉඳම්ම මේ දෙන්න ඕනේ සහය දැනුයි මිනිස්සුන්ට මේ සංගීත ගහලා හරියන්නේ නැහැ මල්ලි මිනිසුන්ට ඕනේ ආර්ථික හයි ආර්ථික සහාය වෙන මුකුත් ඕනේ මිනිසුන්ට අවශ්‍යදී අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේට අවශ්‍යම පුද්ගලයා වෙන්න ජනාධිපතිතුමනි ඔබ සමග හිටියා එදත් අදත් ඉදිරියටත් මගේ හයිය හරි දේට හරි විදියට හරි දේ හරිම විදියට මතක තියාගනිල්ලා වෙනුර පෙරේරා සිංහල රටක් සිංහල දීපය යලි පණ ගන්වන්නට එලි බැස්සා ඔබ තමුන් වහන්සේලා වෙනුවෙන් නිර්භයව ජනපතිතුමනි ඔබේ හයියට ඉදිරියට එනවා එළියට එනවා ඔබේ අනුශාසනාව ආශිර්වාදය සැමට හිමි වේවා සෑම දිනාටම උදා වෙන කලදසාව නැවත යලි පිබිදීමට හේතු වාසනා වේවා කියලා අදිස්ථාන කරනවා තෙරුවන් සරණයි සියලු දෙනාට.